ඒ වගේම වේදිකාවේ ඉන්නවා මේ මොනරාගල දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ කොඩිය ජාතික ජනබලවේගයේ ලකුණ ඉහළින්ම ඔසවා තැබීම සඳහා මේ මොනරාගල සෑම ගමකටම වගේ යමින් බොහෝ පිරිස් මුණ ගැහෙමින් මේ කාර්යයට විශාල ලෙස උර දෙන ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන මොනරාගල දිස්ත්‍රික්කයේ ජාතික විධායක සභාව ඉහළතම කාර්යභාරය ඉටු කරන අපේ ජයවර්ධන සහෝදරයාගිනු ඒ වගේම වේදිකාවේ ඉන්නවා එළබෙන පළාත් පාලන මැතිවරණයේදී මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශ සභාවන් සඳහා තරග වදින කණ්ඩායමට නායකත්වය දෙන අපේ සහෝදරවරුන් සහෝදරියන් ඒ සියලු දෙනාගිනුත් සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි මම මේ වේදිකාවට ගොඩ වැදෙන්න උත්සාහ ගොඩ වැදෙන්න ආවේ මාර්තු මාසේ 9 ඡන්දේ තියෙනවා ඒ ඡන්දේදී මොන වගේ තීන්දුවක් ගන්න ඕනද මාලිමාව දිනවන්නේ කොහොමද කියලා කතා බහ කරගන්න හැබැයි වේදිකාවේ පඩියක් දෙකක් නැගිනකොට ආපු ප්‍රවෘත්තිය තමයි මොකද්ද මොකද්ද ප්‍රවෘත්ති 22 23 24 නියමිත වෙලා තිබුණු තැපල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් දාන්න තීන්දුව කරලා තිබෙනවා මොකද කරන්නේ මොකද කරන්නේ මොකද කරන්න ඕන අපි පිළිගන්නවා අපේ රටේ තිබෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී නේද අපේ රටේ රාජාණ්ඩු තිබුණ යුගයක් තිබුණා සුද්ධගේ ආණ්ඩුකාරවරු තිබුණ යුගයක් තිබුණා නේද රාජාණ්ඩු යුගය නම් රජාගෙන් පසුව පෙළපතට රජකම හිමි වුණා යටත් විජිතේ යුගය නම් එංගලන්තේ ඉන්න මහරජින විසින් කවුද මේ රට පාලනය කරන්න ඕන කියලා ආණ්ඩුකාරයා නම් කරනවා ඒ යුග ඔක්කොම පහු කරලා අපේ රට අවතීර්ණ වුණා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී යුගයට ඒ කියන්නේ මොකද්ද ජනතාව විසින් ඡන්දෙ දීලා තමුන්නාන්සේලාගේ පාලකයා කවුද කියලා තෝරනවා නේද අපි දන්නවා අපිට මේ ආසියානු කලාපයේ දිගු ඉතිහාසයක් තිබෙනවා සර්වජන ඡන්ද බලයට 1931 දී තමයි අපිට සංවර්ධන අපිට සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව හරි හෝ වැරදි හොඳෝ නරක නේද පාලකයන් තෝරාගත්තේ ඡන්ද දීන ජනාධිපති ඡන්දයක් ආපුවාම තීන්දුව හරිද වැරදිද කියන එක වෙනම දෙයක් අපි කවුරුත් ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්දෙ දුන්නා නම් ඒ ඡන්දෙන් තීරණ ජනාධිපතිවරයා පිළිගැනීමට මේ රටේ ජනතාව බැඳිලා හිටියා ඒක හොඳ නරකද ඒක හොඳයි පාර්ලිමේන්තු මැතිවරණ ආපුවම ජනතාව හරි හෝ වැරදි ජනතාව මැදිහත් වෙලා මොකද කරන්නේ පාර්ලිමේන්තුවට වැඩිම මන්ත්‍රීවරු කණ්ඩායම යවන කණ්ඩායමට බලය දෙනවා ආණ්ඩුව පිහිටවන්න ප්‍රාදේශ සභාවේදී ඒ විදියටම ජනතාව මැදිහත් වෙලා ඡන්දෙ දීලා තමන්ගේ පළාත පාලනය කිරීම සඳහා මේ මොනරාගල ප්‍රාදේශ සභාව බාර දෙන්න ඕන කාටද වැල්ලවාය ප්‍රාදේශ සභාව බාර දෙන්න ඕන කාටද නේද බිබිල ප්‍රාදේශ සභාව බාර දෙන්න ඕන කාටද සියඹල ආණ්ඩුව ප්‍රාදේශ සභාව බාර දෙන්න ඕන කාටද මෙදගම ප්‍රාදේශ සභාව බාර දෙන්න ඕන කාටද ආදී ජනතාව තීන්දු කරනවා බාර දෙන්න බාරගත්තු අය හොඳද නරකද කියන එක කෙසේ වෙතත් ඒක තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදී හැබැයි අපේ රටේ ඉතිහාසයේ තිබෙන මෙවැනි අවස්ථාවක් උල්ලංඝනය වෙච්ච වෙලාවක ඔබට මතක ඇති 1977 දී මහමැතිවරණී එතකොට තිබුණු කේවල ඡන්ද ක්‍රමයේ අනුව
Chandey tila JR Jayawardena parlimentuwata neda ayen pahaye balayak sahita aanduwa kada gatta. Edata anuwa mokadda karanna ona? E parlimentuwe kaale awasan unata pasuwa maha mathiwarana tiyanna ona. Maha mathiwarana tiyala nawatha aanduwa pihitawa ganeema sandaha janathawage kematta janathawage janawarma vimasiya yutuyi. Namun JR Jayawardena mokadda kari? JR Jayawardena karapu de tamai maha mathiwarana tiyena wenuwata Aandu krami vastha wada sansodhanayak genawa. Sansodhanayak genala kiwwa me parlimentu walang wenawa 1988 dakwa kiyala. Janathawa balaya dunne 83 dakwa. Habai mokadda kare? Aandu krami vastha wada sansodhanayak genawa අවුරුදු පහෙන් ඡන්දෙ තියන්න ඕන එක ඒක දීර්ඝ කරා 88 දක්වා. ඒතර ශේෂ්ඨ අධිකරණේ කිව්වා එහෙම දීර්ඝ කරන්න ඔයාට බලයක් නැහැ. පාර්ලිමේන්තුවට බලයක් නැහැ. ජනතාවගෙන් අහන්න ඕන කියලා කිව්වා. ද ජනතාව ගාවට ඇවිල්ලා ජනමත විචාරණයක් තියලා ඇහුවා ඡන්දෙ ඕනද එපාද කියලා. ලංකා ඉතිහාසය ඇතු වුණු කළු පැල්ලම්ම සහිත මහමැතිවරණ මේ ජනමත විචාරණ ලංකාවේ තිබුණු එකම ජනමත විචාරණය කළුම ජනමත විචාරණ ජේ.ආර්. ජයවර්ධනේ මර කණ්ඩායම් දාලා ඡන්ද පෙට්ටි උස්සලා ඡන්ද පොළවල් ආක්‍රමණය කරලා ජනතාවගේ මතය විකෘති කරලා ජනතාවට නව ජනවරමක් ලබා දීමේ අවස්ථාව අත්හැරිය මොකක් වෙනුවෙන්ද ජේ.ආර්. ජයවර්ධන තමන්ට අනීතික බලය අයිති නැති බලයක් පාර්ලිමේන්තුවේ හදාගන්න ඕන. මොකද ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී නියත වශයෙන් එක්ක ජේ.ආර්. පරාදයි එක්ක ජේ.ආර්.ට හයෙන් පහ නැහැ. එක්ක පරාදයි එක්ක හයෙන් පහ නැහැ. හයෙන් පහ නැත්තම් 1987 ඉන්දු ලංකා ගිවිසුමක් ඇති වෙන්නේ. ඒකට පාර්ලිමේන්තුවෙන් 3-2 ගත්තේ අනීතික බලයකින්. තෝ ජේ.ආර්. ජයවර්ධනේ දා මොකද කරේ? තමන්ගේ බලය වෙනුවෙන් රට වෙනුවෙන් නෙවෙයි ජනතාව වෙනුවෙන් නෙවෙයි සංවර්ධන වෙනුවෙන් නෙවෙයි රට ගොඩනැගීම වෙනුවෙන් නෙවෙයි තමන්ගේ බල පෙරේත කෑදරකම විසින් මොකද්ද කරේ ජනතාවගේ ඡන්දයිති උදුරගත්තා ඒකේ ප්‍රතිඵල හැටියට පත් වුණේ මොකද්ද ඒ ජනමත විචාරණ එනකොටත් උතුරු නියෝජනය කරමින් හිටපු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා හිටියා හයවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව දක්වල. හැබැයි ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ තිබ්බනම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ උතුරේ ඡන්ද ඉල්ලනවා. ඡන්ද ඉල්ලුවනම් ඔවුන්ගේ නියෝජිතයන් ගණනාවක් පාර්ලිමේන්තුවට එනවා. පාර්ලිමේන්තුවට ආවනම් උතුරේ ජනතාවට තමන්ගේ මතය, තමන්ගේ හඬ, තමන්ගේ අයිතිය පාර්ලිමේන්තුවේ තුල සටන් කිරීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඉන්නවා. හැබැයි ජේ.ආර්. එදා ඡන්දය ඇකිලිම නිසා සිද්ධ වුණේ මොකද්ද? උතුරේ ජනතාවට තමන්ගේ හඬ, තමන්ගේ දුක්ගෙනවිල්ල, තමන්ගේ වේදනාව කියන අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා උතුරේ ජනතාව තමන්ගේ දුක, තමන්ගේ වේදනාව, තමන්ගේ අයිතීන් පිළිබඳව කියන්න පටන් ගත්තේ කාටද? එල්.ටී.ටී.ඊ. එකට. එදා ඡන්දය පැවැත්ුණා නම් උතුරේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමගේ මතයම් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවක් තිබෙනවා. ඡන්ද නොපැවැත්වීමේ හේතු කොටගෙන මොකද සිද්ධ වුණේ? එල්.ටී.ටී.ඊ. සංවිධානයට මරාගෙන මරන බෝම්බ කරුවන් හැදුවා. ඒකේ ප්‍රතිඵල ප්‍රතිවිපාක මොකද? අවුරුදු 30ක දිග්ගැසුණු යුද්ධයක් නිර්මාණය වුණා. උතුරේ දකුණේ අපේ පරම්පරාවේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඝාතනය වුණා. මේ ගම්මල අම්මලා තාත්තලගේ දරුවෝ යුද්ධයට ගිහිලා මිය ගියා. දරුවෝ නැති අම්මලා, ස්වාමී නැති බිරිඳවරු, අම්මා තාත්ත නැති දරුවෝ නිර්මාණය වෙන්න පටන් ගත්තා. බිය, සැකය සමාජෙම වෙලා ගත්තා. මේ මහ පොළව කඳුළු වලින් තෙත් වුණා. ඇලදොල ගංගා දිරෙන තරම් ලේ කඳුළු ගලාගෙන ගියා. Mukhe pati vipakada. Mukhe pati vipakada.
නියපිට පරිදි ජනතාවට තමගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ප්‍රකාශයට පත් කිරීමට ලබා නොදීමේ ප්‍රතිවිපාක. එදා ජේ.ආර්. ජයවර්ධන ජනමත විචාරණේ ඡන්ද ප්‍රතිඵල අහලා තමගේ යාළුවන් එක්ක තමගේ ගජමිතුරන් එක්ක තමගේ ඇමතිවරුන් එක්ක සෞදිය පුරන් නැති එදා රාත්‍රී හැබැයි රට ජනතාව ගිලිටීනේකට තල්ලු කරා ඒකයි චන්දන පැවැත්වීම ඉතිහාසය ඒ විතරක් නෙවෙයි ඒ ජනමත විචාරණයට පෙර ජනාධිපතිවරණයක් තිබුණා ඒ ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සපි තරඟ වැදුණා අපි ලක්ෂ 4ක් ඉක්මවන ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා අනතුරුව මහමැතිවරණය ආවනම් ඒ මහමැතිවරණට ජනතා විමුක්ති පෙරමුණ තරඟ වදිනවා එහෙම තරඟ වැදුණා නම් ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් 1983 පවත්වන මහමැතිවරණේ පාර්ලිමේන්තු නියෝජනය කරනවා එහෙම වුණා නම් 88 අසුනමක් නිර්මාණය වෙන්නේ නැහැ අදත් අපි අතර ජීවත් වෙන්න ඕන බොහෝ අය ජීවත් වෙනවා අදත් අපේ සොහිරන් අපේ ඥාතීන් අදත් ජීවත් වෙනවා ඒකේ ප්‍රතිඋපාක මොකද්ද මේ රටට ආදරය කරන මේ රටේ ජනතාවට අසීමිත ලෙස ප්‍රේම කරපු මේ රටේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරපු දසදහස් සංඛ්‍යාත ජනතාවක් බිලි අරගෙන තමයි ජේ.ආර්. ජයවර්ධනේ කුරු පිපාසය කෙලවරු වුණේ දැන් ආපහු රනිල් වික්‍රමසිංහ ජේ.ආර්.ගේ බෑනා ඒ ගමන තීරණය කරලා තිබෙනවා අද දිනේ කියන්නේ ලංකා දේශපාලනේ අපිට තියෙන කුරිරු කළු දින ගොඩක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී 81 සංවර්ධ සභා මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී කළු දිනය යාපනයට ගිහිල්ලා යාපනයේ පුස්තකාලේ ගිනි තියලා යාපනයේ සංවර්ධ සභාව දිනන්න ජේ.ආර්. ජයවර්ධන ගාමිණි දිසානායක ගාමිණි ලොකුගේ ගාමිණි ජයසූරියලා එදා කටයුතු කරා යාපනයේ පුස්තකාලේ ගිනි තියලා ඒ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරගත්තා ඒක අපේ රටේ මැතිවරණ ඉතිහාසයේ කළු දිනය. ඒ වගේම ජනමත විචාරණය අපේ රටේ මැතිවරණ ඉතිහාසයේ කළු දිනය. ජනාධිපති වරණය අපේ රටේ ඉතිහාසයේ කළු දිනය. හැබැයි ඒ හැම දිනයකම යම් විශේෂයක් තිබ්බා මොකක් හරි ඡන්දයක් තිබ්බා. හැබැයි අද ඡන්දයක් නොතියාම නේද ඡන්දේ කල් දැමීම සඳහා රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් තිබෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අගේන අය සුරක්ෂිත සමාජයක් අපේක්ෂා කරන අය සාමකාමී සමාජයක් අපේක්ෂා කරන අය ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අවමෝහ විශ්වාසයක් තියෙන අපි හැමදෙනාම රනිල් වික්‍රමසිංහගේ මේ කුරිරු උවමනාව පරාජයට පත් කිරීම සඳහා බලව මුළු ගැන්විය යුතු කියලා අපි ආරාධනා කරනවා. ඇයි මේක සාමාන්‍ය තත්වයක් නෙමෙයි ජේ.ආර්. ජයවර්ධන 77 විධායක ජනාධිපති ක්‍රමය හම්බුන්නේ ජේ.ආර්. පළවෙනි වතාවට ජනාධිපති වුණේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ චන්ද්‍රිකා ජනාධිපති වෙන්නේ චන්දි මහින්ද ජනාධිපති වෙන්නේ චන්දි මෛත්‍රීපාල ජනාධිපති වෙන්නේ චන්දි ගෝඨාභය ජනාධිපති වෙන චන්දි ජේ.ආර්. ගේ පළවෙනි ජනාධිපති ධූරය කියන්නේ චන්දෙන් නෙවෙයි. ඔව් 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ලා විධායක ජනාධිපති ක්‍රමය ඇති කරගත්තා. පාර්ලිමේන්තු 6න් 5 බලෙන් ඒක සම්මත කරගත්තා. ඉතින් ජේ.ආර්. ජයවර්ධන කියන්නේ දැන් කවුද? ජනතාවගේ කැමැත්තෙන් විධායක ජනාධිපති ධූරය පත් කරගත්තු කෙනෙක් නෙවෙයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සංශෝධනයේ තමයි ජේ.ආර්. විධායක ජනාධිපති වුණේ. දෙවනි සැරේ තමයි ඡන්දෙන් ආවේ. ඒ වගේම එයාගේ බෑණා රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා තියෙන ඡන්දෙන් නෙවෙයි. විවස්ථාවෙන් පාර්ලිමේන්තු 134. අඩුම තරමේ ජේ.ආර්. ජයවර්ධන 77 අගමැති වීම සඳහා බලයක් දුන්නා. රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවට එන්න බලයක්වත් හම්බුන්නේ නැහැ. කොහෙද මේ ප්‍රජාතන්ත්‍රවාදී තිබෙන්නේ?
රටේ නායකයෙක් ඉන්නවා ජනතාවගෙන් ඡන්ද ගන්න බැරි ජනතාව අනුමත කරන්නේ නැති අඩුමතරම ජනතාව පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නැති බැරි වෙලාවත් මේ මොනරාගල ප්‍රාදේශ සභාවට ඉල්ලුවා රනිල් වික්‍රමසිංහ ඒකත් පරාදයි නැද්ද මොකද කියන්නේ පරාදයි කිසි ජනවරමක් නැති නායකයෙක් පාර්ලිමේන්තුවේ වංචනික රැළක් ඉන්නවා අපරාධ රැළක් ඉන්නවා ඒ අපරාධ කරුවන්ට ඒ වංචනිකයන්ට ඒ දූෂිතයන්ට විරුද්ධව ජනතාව නැගිට්ටා නැගිට්ටනේ ජනතාව නැගිටලා පළව හැරියා ඒක ලංකා ඉතිහාසයේ තමයි ශ්‍රේෂ්ඨම වැඩක් ජනතාවගේ ජනතාවට අපරාධ කරපු අය ජනතාවගේ ධනෙ හොරකම් කරපු අය ජනතාව ගැන සැලකිලිට භාජනේ නොකොට ජනතාව විනාශ කර තීන්දුව තීරණ ගත්ත අය රටේ ජනතාව එකතු වෙලා පළව හැරියා අන්න ඒ වෙලාවේදී ජනතාවගේ මේ නැගෙමින් තිබෙන කෝපයට ජනතාවගේ මේ නැගෙමින් තිබෙන විරෝධයට ආරක්ෂක හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගත්තා රනිල් වික්‍රමසිංහ ජනතාවගේ ආරක්ෂක නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයා රනිල් වික්‍රමසිංහ ජනතාවගේ ආරක්ෂකයා නෙවෙයි රනිල් වික්‍රමසිංහ බැසිල් රාජපක්ෂගේ ආරක්ෂකයා බැසිල් මතකද කවුද එයාගේ ආරක්ෂකයා එළියට බහින්ද බැරුව හිටියේ ජනතාවගේ විරෝධයට ලක් වෙලා හිටියේ ඇමරිකාවේ ගිහිල්ලා ලොස් ඇන්ජලිස් වල ඉඳලා ආයෙ රටට ඇවිල්ලා දේශපාලන කරනවා රනිල් වික්‍රමසිංහ කාගේ ආරක්ෂකයාද බැසිල්ගේ ආරක්ෂකයා රනිල් වික්‍රමසිංහ කාගේ ආරක්ෂකයාද ගෝඨාභය මේ රටේ ගම් බිම් විනාශ කරා ගොවි බිම් මුඩු බිම් බවට පත් කරා ගොවිතැන් කරන්න නැතුව පොහොර ටික නැතුව ජනතාව තමන්ගේ ගොවි බිම දිහා බලාගෙන හුල්ලා හුල්ලා ජීවත් වුණා 21ක් පිළිබඳ හැඟීමක් නැතුව මොකා කිව්වත් මම මේක කරනවා කිව්වා මතකද කිව්වනේ අයියෝ මේ වැඩේ මට හරි සිම්පල් වැඩක් කිව්වා හමුදාව දාලා කරනවා කිව්වා මතකද මේ මොනරාගල පැත්තේ දුකට ගමකට ඇවිල්ලා කිව්වේ නේද කොයිද සියමලාණ්ඩුවට ඇවිල්ලා කිව්වේ මතකද හිටියේ කොහමද ජනතාවගේ ඇත්ත කඳුළු වලට ඇහුම්කන් දුන්නේ නේ තව තමන්ගේ ගොවි බිම් විනාශ වෙන බව හඬ හඬ කියද්දි කුඹුරට ගිහිල්ලා ගොයම්පලේ උදුර අරගෙන මේක නාට වෙලා තියෙන්නේ අස්වැන්නක් එන්නේ නැහැ කියලා කෑ ගහද්දි බඩිරිඟු එහෙනට ගිහිල්ලා බඩිරිඟු කරලා නේද දැක්කද බඩිරිඟු කරලා නිකන් නේද අර මොකද්ද කෝවක් අගිරිය වගේ නේද කුඩා වෙලා තියෙද්දි කෑ ගහ කියද්දි තමන්ගේ ගොවි බිම් පාළුවට යද්දි වග කරන්න බැරුව තිබියදී එයා කියන මොකද්ද මම හමුදාව ආධාරය දාලා මේ වැඩේ කරනකෝ ජනතාවගේ දුක් ගැනවිලට ජනතාවගේ වේදනාව ජනතාවගේ ප්‍රශ්න ගැන අවබෝධයක් නැති නායකයෙක් රට පාලනය කරා ජනතාව පළව හැරියා පළව හැරලා මොකද වුනේ දැන් මාලදිවයිනට පණලා ගියා එතනින් සිංගප්පූරුවට පණලා ගියා එතනින් තායිලන්තයට පණලා ගියා රනිල් වික්‍රමසිංහ පුටිය වාඩි කරගත්තා ආපහු ආවා ලංකාවට කොළඹ ගියත් දුන්න ආණ්ඩුවේ වාහන ආණ්ඩුවෙන් ආරක්ෂා ආණ්ඩුවෙන් ලයිට් බිල ගෙවන්න ආණ්ඩුවෙන් වතුර බිල ගෙවන්න ආණ්ඩුවෙන් එන රනිල් වික්‍රමසිංහ කාගේ ආරක්ෂකයාද රනිල් වික්‍රමසිංහ ගෝඨාභයගේ ආරක්ෂකයා ඒගොල්ලන්ගේ ආරක්ෂකයෝ මේගොල්ලෝ මේ ජනතාව ආරක්ෂා කරන්න ආපු කෙනෙක් නෙවෙයි දැන් මොකද රනිල් වික්‍රමසිංහ කරන්නේ රනිල් වික්‍රමසිංහට නේද පක්ෂිකුත් තියෙන පක්ෂය මේ ඡන්ද ඉල්ලනවා මේ මොඳ වෙලින් 10 මිලියන කොහෙද ඉන්නේ ඔය පොදු ජන පොදු අලි ජන පෙරමුණ අලුත් පක්ෂය පූට්ටු වෙච්ච පක්ෂයක් තියෙන්නේ නේද දැන් මේක පොහොට්ටු පක්ෂයක් නෙවෙයි පූට්ටු පක්ෂය එහෙමද තියෙන්නේ එහෙම හදාගෙන තියෙනවනේ මේගොල්ලෝ දැන් මොකද වෙලා තියෙන්නේ ජනතාවගේ ජනමතයට බයයි බය විතරක් නෙවෙයි මෙතන විශේෂයක් තියෙනවා ලංකාව ඉස්සර තමුන්නාන්සලට මැතිවරණ කොමිසම ඡන්ද දිනේ කිව්වහම සැකයක් තිබ්බද දිනේට ඡන්ද තියෙනවා නේද දැන් මොකද වෙලා තියෙන්නේ ඡන්ද තියයිද නැද්ද කියලා දෙගිඩියාවක් ඇවිල්ලා තියෙනවා ඇයි මේ මාර්තු මාසේ 9 කියන්නේ ලංකා දේශපාලන සිද්ධ වෙන විශේෂිතම හැරවුම
මේ මාර්තු මාසේ 9 අත තියාගන්න. අපි මේ මොනරාග ලැබිලා තියෙනවා. අර පරණ පොලේ අපි ඇතිතරම් රැස්වීම කරලා තියෙනවා. අපි වැල්ලවායේ බිබිල නේද? ඔය සෙවණගල හැම ගමකටම ගිහින් තියෙනවා. හැබැයි මේ තරම් ජනතාවගේ කැමැත්තක් මේ තරම් ජනතාවගේ ආස්වාදයක් මේ තරම් ජනතාවගේ නැගිටීමක් මේ තරම් ජනතාවගේ බලාපොරොත්තුවක් මේ තරම් ජනතාවගේ අපේක්ෂාවක් අපි දැක්කේ නැහැ. අද මේ දහස් සංඛ්‍යාත ජනතාව මේ මොනරාගල නගර රැස්වලා කියන්නේ මොකද්ද? පැරණි දේශපාලනේ මිදෙන්න ලැස්සි. වංචනිකයන් දූෂිතයන් රට පාලනය කරපේකේ මිදෙන්න ලැස්සි. ඒ පණිවිඩය අද දෙමින් තිබෙනවා. එඳ සියලු සමීක්ෂණ වාර්තාවල තියෙන මොකද්ද? මාලිමාව උඩින් අත තියාගන්න. බුද්ධ්‍යංශ සමීක්ෂණයක් කරා මෑතකදී රනිල් වික්‍රමසිංහ අතට ආරක්ෂක මණ්ඩලයේදී බුද්ධ්‍යංශ වාර්තාව බාර දුන්නා. බාර දෙනකොටම රනිල් වික්‍රමසිංහගේ මූණ හරිද මිරිකපු දෙහිලෙල්ල වගේ. නිකනුත් එහෙම මට හිතෙන්නේ. හරිද එහෙම මූණ. අර මූණ ඇඹුල් වුණා. මොකද උනේ? යටි කුමන්ත්‍රණ ගහන සැලසුම් කරා. අද සමාජ මාධ්‍ය දෙස බැලුවොත් අද ස්වේච්ඡාවෙන් තරුණ තරුණියන් විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවේ ජීවත් වෙන තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් තමන්ගේ අතෙන් ඩේටා වියදම් කරමින් තමන්ගේ අතෙන් යම් ගාණක් වියදම් කරමින් මාලිමාවේ ඡන්ද ව්‍යාපාරය අද ස්වේච්ඡාවෙන් බාර අරගෙන තියෙනවා සමාජ මාධ්‍යවල කණ්ඩායම්. ඒකයි මතය. අපි පහුගියදා ඉතාලියට ගියා, ෆ්‍රාන්සයට ගියා, අපේ නලින් සහෝදර මේ ළඟදී එංගලන්තයට ගියා විදේශගත ශ්‍රී ලාංකිකයින්. ඒගොල්ලන්ට දෙයියනේ කියලා ලොකු අමාරුවක් නැහැ. හොඳ වැටපක් ලබනවා. දරුවෝ හොඳ පාසල් වල යනවා. හොඳ අනාගතයක් තියෙනවා. එහෙත් ලංකාවේ මේ සිදුවෙන ව්‍යසනදියා කම්පාවෙන් බලාගෙන ඉඳලා ඒක වෙනස් කිරීම සඳහා තෝරාගත යුත්තේ මාලිමාව කියලා දහස් සංඛ්‍යාත ජනතාව අපි වට කරගත්තා. ඒකයි අද මාලිමාව ඉන්න තැන. ගම්වලට ආපුවම අපි සහෝදරයෙක් කිව්වා. කැන්නසින් යනකොට කරුණු කියන්න හදනකොට කියනවා සහෝදරයා අපරාධය අපිට කියන්නේ අපි හොඳට දන්නවා අපිත් පස්සෙන් ඉඳන් කැන්නසින් එකේ කියලා. කියන්නේ නැද්ද? එහෙම කියන්නේ නැද්ද? කියනවා. අපි බලාගෙන හිටියේ කවුද එන්න කියලා? අමාලිමාවද? ඒ නිසා විතරයි ගෙට ගන්න කියනවා. කියන්නේ නැද්ද? කියන්නේ නැද්ද එහෙම? කියනවා. සමහර ගෙදරකට පත්‍රිකාවක් දුන්නාම කියනවා සහෝදර අපේ ගෙදරට පත්‍රිකාව එපා. අපි වැඩේ දන්නවා. මේක නාස්ති නොකර වෙන ගෙදරකට ගිහින් දෙන්න කියනවා. කියන්නේ නැද්ද? කියන මොකද මේ කියන්නේ? ජනතාවගේ විශාල බලාපොරොත්තුව ආස්වාද ඉස්සරහට අවිල්ල තියෙනවා. සමාජ ජාලාවලත් එහෙමයි. බුද්ධ්‍යංශ වාර්තාවලත් එහෙමයි. ස්වාධීන නිරීක්ෂණ සමාගම් විසින් ඉදිරිපත් කරන ලද නේද සමීක්ෂණ වාර්තාවලත් එහෙමයි. ඔක්කොගේ මුඩින් ඉන්නවා. සතුට වෙන්නේ කවුද? මේ රටේ දහසක් දුක් වේදනාවට පත්වලා ඉන්න අපේ අම්මලා තාත්තලා මේ නැගෙමින් තිබෙන මහා ජන බලවේගයේ දෙස සතුටින් බලාගෙන ඉන්නවා. සතුටින් බලාගෙන ඉන්නවා. අපේ තරුණ තරුණියන් අපේක්ෂා සහගතව වැරදුණු තැන හදන්න ලෑස්ති. අපේක්ෂා සහගතව ජාතික ජන බලවේගයේ දියා බලාගෙන ඉන්නවා. එකතු වෙමින් ඉන්නවා. අපේ අම්මා තාත්තා තමන්ගේ දරුවගේ උදේ නැගිටලා ඔළුව අතගාලා කියනවා පුතේ වෙනස් කරන්න පුළුවන් අදිෂ්ඨානය යුතුව මමත් කැන්නස් යනවා කියලා කියනවා. බලාපොරොත්තුවක් තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ තැළුණු, පෑගුණු, අසාධාරණයට පත්තුණු රාජ්‍ය සේවකය, පොලිස් නිලධාරියා, මේ හැම හමුදා සොල්දාදුවා, මේ හැම කෙනාම අපේ හාමුදුරන් වහන්සේලා මොනතරම් බණ දේශනා කරාද ගුණධර්ම සමාජයක් ගැන. හැබැයි මේගොල්ලෝ ගුණකරක සමාජයක් හැදුවේ නේ. මද්‍රව්‍ය වලින් පැතුරු සමාජය, ස්ත්‍රී දූෂණය වැඩි වෙච්ච සමාජය, ළමා අපරාධ වැඩි වුණු සමාජය නේද? අපරාධකාරී රට පාලනය කරන සමාජයක්. ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේලා බලාගෙන ඉන්නවා තමුන් උන්වහන්සේලා දේශනා කළාද බණපදයේ ඇත්ත හරය හදන්න පුළුවන් සමාජ පිළිබඳව අපේක්ෂාවෙ යුතුව. හැමතැනම විශාල පිපිදීමක් තියෙනවා. සතුටක් තියෙනවා. හැබැයි අපි ඔක්කොම සතුටින් ඉන්නකොට බයෙන් ඉන්න කණ්ඩායමක් ඉන්නවා. කවුද බය? කවුද බය? දූෂිතයන්.
Ranil Wickram Singh bayi benda mana? Ranil Wickram Singh bayi benda tu hari yang mana? Mainna agama itu Dinesh Gunawan. Dinesh Gunawan nak zaman kiuwe, janadi pati horoh kiel. Apa itu kiuwe? Agama itu kena janadi pati horoh kiel. Oh, negaran horoh kiel kiuwe. Bayi benda mana? Nerata aparat kara innoa, bayi benda mana? Kudvya parik innoa, bayi benda mana? Merata janata agen kisi setma, selakilat bahajan nokota, mahajan agen dana. Koti prakoti kalang ekres keragatu, aparada kara innoa, bayi benda mana? Dan muka dengaran ni, ego langge bayar, dan doa kalangan ni ada patangaran tiram. Islam muka dengar. Metiwarne kaldemi masanda parlimen tu niti gain dah dua. Vivida ana panat dina lla, chand kaldan sarasum kara. Hebei, JR ke parlimen tu api hiti netu ata me parlimen tu api inno. Ewe de parlimen tu parad kara. Ilang kamu kala kare, ilang adikar ni tegiya. Adikar ni nado dekat tienno, dekat muka tu, chand tiyan nak ina nado. Dekamu kat, chandet iya Nepal kira nadu. Pahugya dahwin itu, chandet iya nakira nadu agatta. Gatta rapasse, meti warna komsama, demme SMS warna meti warna komsama. Sesta adikarne hamui, ikangka taweta awa, meti warna ya nisi paradi pawastan bawa. Ikangka taweta. Dewi nadu awa, chandet iya Nepal kira nadu. Colonel ke Nadu, Ranil ke Golia, ni tu jalan sampadan mandal hidup adyak segar. Ia ke Nadu awa, Nadu enak kotor, niti cipta mahatru haras prasna ke hua, prasna mukat, oya chande pa kela Nadu ada alat ina wa, oya ata chande tina wa. Chande pa kian kali main ta chande tina pe, jadi kerana dia dah kopuk kerana beruna, chande pa kiu awa. Aiti ngulang kena nak, ani tokoh mana tahu lagi? Chandra pakai la Nadu ada apa ama? Aiti ngulang kena nak kaget? Ani sial Chandra dah kaya aiti ngulang kena minum. Oh ne ama Nadu kadi? Oh ne ama family kadi? Agak tiada patutna parshu itu notisi awan dulu. Egalor tu karun itu patutna nawasta wadin dulu. Di ni jitu mahatru ya uah. Okkom jangan tahu, nanti orang kamera adu matarami. Chandra illah na paksati ino. Nama jawabna bar diu paksati ino. Me kerdal kene kella nadu eh, Chandra paki ino. Hebe Chandra illah na paksati ino. Koe paks me ke warga utara karya kerla tienno adu. Neta. Ida si niti cemandul kiwa nadu adano ka visitunat. Apa hariya te gunukaran lagi? Hari. Ia kini usaha view ni. Ita pas, eh nandua gunung kiri mana berarti bawa apa ini titik mahatru penila di lantai. Memang sampradaya ketiuno, chandya tiyan deno, kauruar chandya daya kekila nandua dano, chandya daya keinu ekoti hatta laksa piter. Eka chandya dekina gani nandu demu, kelo koti hatta chandya, memang diorang ratawa. Dasaran ini terus semua katakan. Ugalah mata kai pahuk kita wahsyu pas terlewa, mata hadua, dahaweri dahwena kota, chandey walak kena ti Hindu enak la. Kewinat? Hebei, dahaweri dah dikaren ti Hindu awine. Dan chandey wena patangat terpas, raja mundran ala dekikua, chandey patrika mundran ekaran. Tepel chandey patrika mundran ekaran no na. Palos ini dah dengna, dah hatin dah nama, visida ka visiturun visi atara chandekibu. Ranil Wickram Singh, iye, mudran depar main tuwe, mudran ana adipati niya, Ganga liye negi. Itu mian kende gua, jana adipati lekam karyaal. Kende gula kigua, mudran ekaran depar kila kigua. Bandagara lekam Sirivardhana kende gua, kende gula kigua, sali dende pa kigua. Hari de,
මෙහෙම කොහොමද රටවල් පාලනය කරන්නේ? මෙහෙම රටවල් පාලනය කරන්න පුළුවන්ද? අපි මේ වේදිකාවේ ඉඳලා මුද්‍රණාලේ ප්‍රධානියට අපි කියන්නේ ප්‍රධානි කාන්තාවට එතුමීට අපි කියන්නේ. තමන්ගේ වගකීම් පැහැරරින් පිළිබඳව පෞගේ දශේෂ්ඨාධිකරණයේදී බලවත් නඩු තීන්දුවක් ආවා. මොකද්ද? මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිට නඩු තීන්දුවක් දීලා තියෙනවා කෝටි 10ක වන්දියක් ගෙවන්න කියලා වගකීම් ඉටු කරලා නැහැ කියලා. ඒ වෙලාවට පොලිස්පතිට නඩු තීන්දුවක් දුන්නා වගකීම් ඉටු කරලා නැහැ මිලියන 50ක් හරියට පාපයි. නේද? වන්දි ගෙවන්න කියලා පුජ්‍යලක මුදලේ. හේමසිරි පනාන්දුට ආරක්ෂක ලේකම්ට තීන්දුවක් දුන්නා මොකද්ද? වගකීම පැහැරලා තියෙනවා කියලා. දැන් එනම් බහණ්ඩාගාරයේ ලේකම්තුමත් මුද්‍රණාලේ නේද එතුමියත් මේ මොකද කරන්නේ? තමන්ට පැවරී තියෙන වගකීම මේක. බහණ්ඩාගාරයේ ලේකම්තුමට බාරලා දීලා තියන්නේ රනිල් වික්‍රමසිංහගේ කාර්යයන් ඉටු කිරීම වගකීම නෙමෙයි. මුද්‍රණාලේ ප්‍රධානියාට බාර දීලා තියන්නේ රනිල් වික්‍රමසිංහ කාර්යයන් ඉටු කිරීමේ කාර්ය නෙමෙයි. ඒකට බාර දීලා තියෙන්නේ මොකද්ද? මහා ජනේ කාර්ය පිළිබඳ වගකීම තියෙන්නේ. මතක තියලා. ඒ වගකීම ඉටු කරන්නේ නැත්නම් දැන්ටම ශේෂ්ඨාධිකරණය තියෙන නඩු. ඒ වගේම තවත් විශේෂ වගන්තිය තුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිතාමතා ඡන්ද වැළැක්වීම සඳහා බාධා කරොත් නඩු අහලා අවුරුදු තුනක් කිරි. මතක තබා ගන්න කවුරු ඔය නඩු ඇහුවේ නැත්තත් ජාතික ජන බලවේගය ආණ්ඩුවක් මේ නඩු අහනවා. ඒගොල්ලන්ට පඩි ගෙවන්නේ මහජන මුදලෙන්, ගෙවල් දෙන්නේ මහජන මුදලෙන්, මුද්‍රණාල අධිපතින් ගෙවල් දෙන්නේ මහජන මුදලෙන්. ලේකම්ට මහා මොකද්ද මුදල් අමාත්‍ය ලේකම්තුමාට පඩි ගෙවන්නේ මහජන මුදලෙන්, ගෙවල් දෙන්නේ මහජන මුදලෙන්. එහෙනම් මොකද්ද කරන්න ඕනකම තියෙන්නේ? මහජනයාගේ කාර්ය කරන්න ඕන. එතකොට කියන මොකද්ද? සල්ලි නේ. හැමදාම අපිට සල්ලි නේ. හැමදාම අපිට ඇති තරමට සල්ලි තිබෙන්නේ නැහැ. හැමදාම මොකද කරන්නේ? අපිට සල්ලි ටිකයි තියෙන්නේ. මොකද කරන්නේ? අපි සල්ලි වලින් ප්‍රමුඛතාවයේ තියෙන වැඩ කරනවා. එහෙමයි කරන්නේ. සල්ලි වලින් ප්‍රමුඛ වැඩක් පටි ගෙවන එක. සල්ලි වලින් ප්‍රමුඛ වැඩක් ඡන්ද තියෙන එක. සල්ලි නැහැ අපිට හැමදාම සල්ලි නැහැ. අපි බහණ්ඩාගාරේ හැමදාම ඉස්. බහණ්ඩාගාර ගිණුම දැන් අවුරුදු 20ක් විතර යන්නේ ඕඩී එකෙන් බැංකු අයිරාවෙන්. ඒ කියන්නේ මොකද්ද? ගිණුමේ සල්ලි නැතුව බැංකුව වියදම් කරලා තියෙනවා. හැමදාම මහ බැංකු account එක යන්නේ ඕඩී එකෙන්. හැමදාම බහණ්ඩාගාරේ සල්ලි නැහැ. ඒක වෙනම කතාවක්. හැබැයි තියෙන සල්ලි ටික මොකද කරන්නේ? ප්‍රමුඛතාවය යුතු වැඩ කරනවා. මහා ජනයාගේ ජනමතය කියලා කියන්නේ ප්‍රමුඛතාවය. එහෙම නැතෝ කල්ලි වලට රට පාලනය කරන්න බෑ. ඉතින් ප්‍රමුඛතාවයට බාණ්ඩාගාරේ ලේකම් සිරිවර්ධන මහත්තයා සල්ලි වියදම් කරන්න කටයුතු කරන්නේ නැත්නම් ඔබ අධිකරණ හමුවේ වග උත්තරකරු විභවට පත් කරන එක බව සහතික කරනවා. ඒ වගේම ජනාධිපති ලේකම්වරයා සමන්නේ කනායක මහත්තයා මාත් එක්ක එකට එක නඩුවක හිටියා එක පැත්තී. හැබැයි ඉස්සරහට නඩුවක් වැටේ එයයි මායි දෙපැත්තේ ඉන්න මතක තියාගන්න සමන් මහත්තයා මගේ මිත්‍රයා. හරිද? අපි දෙන්නා එක පැත්තේ එක කූඩුවට නැංගා ගෝටගැර කොමිසමේ. හැබැයි සමන්නේ කනායක මහත්තයා මා ඔබතුමාට කියන්නේ නඩුවක් එනවා ඔබතුමා විත්ති කූඩුවට නගින මම සාක්ෂි කූඩුවට නගින මතක තියාගන්න. මෙහෙම සෙල්ලම් කරන්න බෑ මහජනගේ ජනමතයත් එක්ක. එනිසා අපි නීතිමය ලෙස ව්‍යවස්ථානුකූල ලෙස මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පරාජයපත් කිරීම සඳහා ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න බව අපි තමුන්වන් සාති කරනවා. කරන්න ඕන. ඒ වගේම රනිල් ඔයා කවදාවත් පාඩම් ඉගෙන ගන්න නැති බව හරි පැහැදිලි. පාඩම් ඉගෙන ගන්නේ නේ. වට වැඩි ඈතක වුන්නේ ගෝඨාභය රාජපක්ෂට අත් වූ ඉරණම වා ඉගෙන ගන්න.
laksa hatna maya chande diila. Nid, e janatawa kope ta patla, e janatawa visi meja e naayakaya palawa hariya. Igana ganda giya avuruddi. Wedi ayatakane juli maase, nid. Juli maase. Juli maase, nid. Ilanga yuddha avasan kara kiyala. Rajatuma hatila vandanamana karapu. Ema nindu Mahinda Rajapaksha. Mukada unne. Mukada unne. Janatawa paarata behala palawa hariya. Janatawa rajjuruwa kala udin tibba. Buduhamdurage nyathin kiyala kiwwa. Oh. Dutu gamunu rajjuruwa wage kiwwa. Vellipanalle evidinna kiwwa. Quran saataka palandinna kiwwa. Quran ta talapolata wade wada kemathi kiwwa. Papuwata thun paarak gahagatta. Polowa hattata paarak imba. Habai janathawa mokada kare? Janathawa mokada kare? Palawa hariya. Me rani. Me rani. Parliamentu rat enda beri vechi kena. Eya kena Hitler wagelu. Hitler. Haride. Hitler merune neda vedi tiyaganne. Beri welawat Hitler jeevath wala hitena taw paarak vedi tiyaganne. Me hada Hitler wage kiyuwa. Parliamentu Hitler wage kiyana mokadda? Kalisom usso Hitler wage kiyana. Lajja. Mama meka kiyanna kemathi naha mama me kiyanna. Hari. Mukadda me kiyanne. Harida? Enisa kaathika mona yati koottu weda karath jaathika jana balavege maha janayat ekka paarata bahina bawa api saathik karanawa. Mama me rata vyaparika sangam walata kiyanne. Vanija mandale pawugiya maarthu maase devenida udghoshanayak laesthu wenakota vanija mandale nivedanayak dala kiwwa udghoshana karanna epa aarthike wetanawa kiyala. Samara ayak kiwwa udghoshana karot suddho eneka adu wenawa kiwwa. Oh ha api thawakaalika ekagai. Habai janathawage janamataya paarata behala kiyanna dennet naththam. Chanda polada kiyala kathirayak gala kiyanna dennet naththam. Mokadda me rata? Kawuda me rata piliganne? Jaathyantara moolya aramudala avastha thunakadi kiyala thiyenawa. Egolange weda piliwala kriyaathmaka karanna nam janathawage janawara mona kiyala. Janathawa piliganna thi aandu. Janathawa pratikshepa karana aandu. Ewata jaathyantara sahaya labenne ne mathaka thaba ganna. Madak eksa janapade pawugida prabala niyojitayak Lankawata awa. Eya madhya saakatchawak indala kiwwa. Chanda kaldemima sanda darana usahayan parada nathara karanna kiyala. Ei loke piliganne ranil nemei. Loke piligana janathawa visin adapu aandu jana mataya ranil ekka suddha ganudana karana nemei janathawa visin godalagena aanduth ekak thamai jaathyantara ganudana karanne jaathyantara sahaya labenne ensa ranil wickramasinghe me mokadda karanna hadanne tamange ketta balaya wenimi sielu de paawa demi sielu de kadawattami yana gamana nathara karanna onne natha nathara karanna onne natha Parlimentu gahanda gahapu gata parada kara adhikaranayen gata iwara vela thiyenne dan Ranil Wickremesinghe lahasu vela thiyenne chande kada kappal karanna meka chande kada kappal kirima mudran departamentuwa liyumak kiyana methuwana komisamata salli dun naththam chanda card gahanne kiyala chanda patrika gahanne kiyala mudran departamentuwe chanda dekakata kadadasi thiyenawa ona welawa mudran departamentuwe Chanda dekakata teenta thiyenawa. Mudra departamentuwe maas pada gada padigana sevakaya innawa. Mokata innona salli illanne. Mokata salli illanne. Kavadavat aanduwe weda raje mudran departamentuwa athe salli walata karanne ne. Ewa karanawa passe aanduwen bera karanawa ewa. Nidahas ussawayata aaradhana patra gehuwa. Wahana walata Gahagan yanna puluwan notice gehuwa raja mudran departamentuwe api nonagen kema danaganna kemathi ehuwa gehuwa appita mudalatada eya mekata vithara salli illala liyumak ewunawa eyi eya 60 da kittui
එයා බලන 61 දක්වා දීර්ඝ කරගන්න. එහෙම නැත්නම් 60න් ගෙදර ගිහිල්ලා තානාපතිකමකට යන්න. අපි අහනවා මේ රටේ රාජ්‍ය සේවකෙකුට තක්කඩි දේශපාලකයෙකුට කටයුතු කරන්න පුළුවන්ද? එයා බැඳී ඉන්නවා මේ රටේ මහජනයට. එයා මහජනය පිළිබඳ වගවීමක් තියෙනවා. මේ මොනරාගල ප්‍රාදේශ සභාවේ සභාපතිය නම් මේවා කරන්නේ අපිට කමක් නැහැ. මිනිහා කොහොමත් එහෙමනේ නේද? මේ කවුද? මේ මුද්‍රණාලයේ අධිපතිනිය. තමන්ගේ 60 පිරුණාම තව අවුරුද්දක් දීර්ඝ කරගන්න. එහෙම නැත්තම් විදේශ රටක තානාපති ධුරයක් ගන්න. මහජනයාගේ අයිතිය කෙලසීම සඳහා මේ උත්සාහය දරන්න එපා කියලා අපි හිතමිට අවධාරණය කරනවා. මේ කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි. අපිට අපේ කැමැත්ත පෙන්වන්න තියෙන්නේ ආණ්ඩුවට තියෙන විරෝධය මාලිමාවට තියෙන කැමැත්ත ප්‍රකාශයටපත් කරන්න තියෙන මාර්තු මාසේ 9 වෙනිදා ඡන්ද පත්‍රිකාවේ. ඒක දෙන්නේ නැත්තම් අපි ලෑස්ති මේ ගනුදෙනුව ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාරට ගෙනල්ලා පාරේ විසඳ ගන්න රනිල් වික්‍රමසිංහ. ඒක අපේ කැමැත්ත නෙවෙයි. ඒක අපේ තෝරා ගැනීම නෙවෙයි. ඒක අපේ අපේක්ෂාව නෙවෙයි. ඒක අපේ බලාපොරොත්තුව නෙවෙයි. හැබැයි රනිල් වික්‍රමසිංහ ඔයා අපිව කැඳවන්නේ ඒ පාරේ නම් ඒ පාරෙත් ඔයත් එක්ක හැප්පෙන්න අපි ලෑස්ති. මොකද කියන්නේ? කරන්න ඕනේ නැද්ද? දාස් ගණන් ජනතාව වෙන්න දූෂිත පාලකයන් රට විනාශ කරන පාලකයන් අද සාගල රත්නායක එදා ගාමිණී සෙනරත් තමයි විශාල චෝදනා තිබුණේ රනිල් වික්‍රමසිංහගේ මහින්ද රාජපක්ෂගේ මනි කලෙක්ටර් කවුද ගාමිණී සෙනරත් අද මනි කලෙක්ටර් සාගර රත්නායක මේ ගල්ලගුරු හිගයක් තියෙනවා හොරකම් කරනවා තෙල් හිගයක් තියෙනවා හොරකම් කරනවා බෙහෙත් ඉන්දියාවෙන් ණය මුදලක් දුන්න බෙහෙත් ගේන්න ගෙනාපු බෙහෙත් වලින් 80% අපේ රටේ ලියාපදිංචි නොකළ බෙහෙත් ණය දෙනවා බෙහෙත් ගේන්න මේ පාලකයන් කෙහෙල රමුක් කළලා බෙහෙත් වෙනුවට වස ගේනවා ණයට බෙහෙත් වලින් හොරා කරන පාලකයන් නිදාස් උත්සවය කියලා අටමගල කරලා මහජනක දෙන කෝටි ගණන් නැති කරා ලපටි ආසාවන් තියෙන නායකයා පාර්ලිමේන්තුව කල් තිබ්බා මොකද කල් තිබ්බාම වෙන්නේ පාර්ලිමේන්තු ඔක්කොම කාර්ක සභාව හුස් වෙනවා එකක් දෙකක් කර නැවත පාටි තියෙන පාර්ලිමේන්තු ඇතුළේ ඇවිල්ලා කතානායක පුටුවේ වාඩි වෙලා විනාඩි 38ක් කතාවක් කරනවා ඔය කතාව ඕන නම් එයාට පාර්ලිමේන්තුවේ ජනාධිපතිනි වැංගුණු පුටුවක් තියෙන ඇතුළේ වාඩි වෙලා කියවන්න තිබ්බනේ මෙයාට අර උඩ පුටුවේ වාඩි වෙන්න ඕනේ ලෙඩක් මතක තබා ගන්න මෙයාට තියෙන ඇරියස් එකක් තියෙනවා ජනාධිපති ඇරියස් එකක් තියෙනවා ඇයි 94 ඉඳන් වලි කෑව බැරි වුණා ඇරියස් නේ මේ ඇරියස් පරිමාණ නේද තමන්ට යටින් හිටපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණා රනිල් ඇරියස් ගෝඨාභය රාජපක්ෂ ප්‍රාදේශ සභාවක පාර්ලිමේන්තුවක පළාත් සභාවක හිටපු නැති කෙනා ජනාධිපති වුණා රනිල් වික්‍රමසිංහ 77 ඉඳන් පාර්ලිමේන්තුවේ ජනාධිපති වෙන්න බැරි වුණා පොට්ට චාන්ස් එකකින් ජනාධිපති වුණා දැන් ඇරියස් කවර් කරනවා දැන් මේ මොකද ඇරියස් කවර් කරනවා අර පුටුවේ වාඩි වෙනවා නිදාස් උත්සව තියෙනවා මේ ළඟදී මහනුවර තානාපතිවරු දිවුරුන් දීම රැස්වීමක් ලෑස්ති කරා මහනුවර තානාපතිවරු 10 දෙනයි මහා කොමසාර සුරු 6 දෙනයි ඔයගොල්ලෝ දැකනේ සුදු පැහැති බෙන්ස් කාර් වල දෙපැත්තෙන් ට්‍රැෆික් ලයිට් දාගෙන ට්‍රැෆික් බයික් දාගෙන ගෙනියන නුවර රනිල් වික්‍රමසිංහ හෙලිකොප්ටර යන නුවර තානාපතිවරු කොළඹ ඉඳන් යන නුවර ගිහිල්ලා ඒ දිවුරුන් දීලා රනිල් වික්‍රමසිංහ ආපහු වෙනවා තානාපතිවරුත් ආපහු වෙනවා පිස්සෙක් නෙමෙයි ලෙඩක් නැද්ද මේගොල්ලන්ට මේ ජනාධිපති ඇරියස් කවර් කරන්නේ ඒ තානාපතිවරු එනකොට කොළඹ අපේ පුස්සේ ගෙස්ට් හවුස් එකෙන් උදේ කෑම දුන්නා 3,30,000 බිල මං ගාව තියෙන බිල මතක තියාගන්න මේ කොළඹ ඉඳන්
හරිද? විනාඩි 15 20 දුර ඔය තානාපතුරු ඉන්නේ කොළඹ ඔය ජනාධිපති ලේකම් කාර්යාලවට 9ට එන්න කිව්වා නම් ඒගොල්ලෝ 8:00ට පිටත් වෙනවා නේද? 8:50 විතර උඩට එනවා 9ට දිවුරුන් දීලා 9:10ට ගෙදර එනවා. මේක මහනුවර 5ට විතර නැගිටලා හරි බඩු පොදි බඳගෙන ආරක්ෂක රථ පිරිපරාගෙන යනවා නුවර. යනකොට 10යි දිවුරුන් දෙනකොට 11යි කනකොට 1යි පිටත් වෙනකොට 2යි එනකොට 9යි. මොනවද මේ ඇරියස් කවර් කරන්න යා නිසා අඩුම තරමේ ජනතාව ගැන හිතන පාලකෙක් නම් මේ ගැන ටිකක් හිතන්නවත් තිබ්බා නෑ. පළවා හරින්න ඕන පාලකයෝ, මාජනගේ බෙහෙත් වලින් හොරකම් කරන පාලකයෝ, ගල්ලංගරු වලින් හොරකම් කරන පාලකයෝ, තෙල් වලින් හොරකම් කරන පාලකයෝ එළවන්න ඕන. මතක බගන්න. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මේ බෝලේ වෙන පිට්ටනියකට දැන් ගෙනල්ලා තියෙන්නේ. අපි වඩාත් කැමති පිට්ටනිය ප්‍රජාතන්ත්‍රවාදයේ පිට්ටනිය, වඩාත් කැමති පිට්ටනිය නේද ජනතාවගේ මතය මැතිවරණ හරහා ප්‍රකාශරපත් කිරීමේ පිට්ටනිය. හැබැයි රනිල් වික්‍රමසිංහ වෙන පිට්ටනියකට බෝලේ ගෙනල්ලා තියෙනවා. ඒක කරන්න ඕන. ඇයි? ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරන සටන කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී. එයා ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව. එයා ඉන්නේ ඡන්ද කල් දාන්න. එයා ඉන්නේ ඡන්ද කඩකප්පල් කරන්න. එයා ඉන්නේ ජනතාවට පිටුපාලා. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ සටන තියනවා දැන් කොහෙද? මහපාරේ ජාතික ජනබලවේගය ජනතාවත් එක්ක පෙරටු කරගෙන ඒකට නායකත්ව දෙන්න ලෑස්ති. හරිද? එනිසා අද මම හිතාගෙන ආවේ ඡන්ද ඉල්ලන්න කතා කරන්න. නේද? ඡන්දෙයි දෙන්න ඕන කියලා කතා කරන්න. හැබැයි අද අපිට කතා කරන්න වෙලා තියෙන්නේ ඡන්දේ ගන්නෙ කොහොමද කියලා. නේද? දැන් හිතන්නකෝ. ජනවාරි ඇප මුදල් තැන්පත් කරලා ජනවාරි 21 නාම යෝජනා අරගෙන නේද? අද වෙනකොට 14 දින 22ක් විතර ගත වෙලා 23 ඊළඟ නඩු දිනය. ඊට පස්සේ තියෙන දින 5යි ප්‍රචාරක දිනවල ඊළඟ දින 6යි දින 11යි තියෙන්නේ. මැතිවරණ කාලේ ගත වෙලා රනිල් වික්‍රමසිංහ තාමත් කැසපොට කවන මේක කල් දාන්න. තාමත් කල් දාන්න නෙවෙයි. දැන් කැසපොට කවන්න කඩාකප්පල් කරන්න. රටේ ජනාධිපති යනු කඩාකප්පල් කාරේ. මුද්‍රණාලයට තග දානවා. මේවා මුද්‍රණය කරන්න එපා කියලා. බහණ්ඩාගාර ලේකම්ට තග දානවා. සල්ලි දෙන්න එපා කියලා. මේ සල්ලි කාගේද? රනිල් වික්‍රමසිංහගේ. පොල් වත්තේ දෙන පොල් විකුණලා ගත්ත සල්ලිද? එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහගේ බණ්ඩාරවල තියෙන තේ වත්තේ දළු කඩපු සල්ලිද? එහෙම නැත්නම් මහා බහණ්ඩාගාරයට ගහලා ඉතුරු වෙච්ච ඒවාගෙන් ටිකක් දුයි නෑ අපේ මහජනගේ ධනය. මතක තියාගන්න. බහණ්ඩාගාරයේ දෙන මහජනගේ ධනය, මහජනගේ ධනය වියදම් කරන්න පුළුවන්කම තියෙන්නේ මහජනගේ කැමැත්ත දෙන පාලනයකට විතරයි. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදී. තමුන්නාසල කඩේට ගිහිල්ලා සබන්කටයක් ගත්තොත් බද්දක් ගහනවා, ආණ්ඩුවට ගාණක් එනවා. තමුන්නාසල කඩේට ගිහිල්ලා කිරි පැකට් එකක් ගත්තොත් බද්දක් ගහනවා, ආණ්ඩුවට ගාණක් එනවා. තමුන්නාසල කඩේට ගිහිල්ලා සුදුලුණු ගෙඩියක් ගත්තොත් බද්දක් ගහනවා, ආණ්ඩුවට ගාණක් එනවා. තමුන්නාසල සෙට් එකකට ගිහිල්ලා තෙල් ටිකක් ගැහුවොත් බද්දක් ගන්නවා, ආණ්ඩුවට ගාණක් එනවා. කාගේ සල්ලිද? මහජනගේ සල්ලි. ඉතල මහජනගේ සල්ලි පාලනය කරන්න ඕන කවුද? මහජනගේ කැමැත්ත තියෙන පාලකයෝ. මහජනගේ කැමැත්ත නැති පාලකයෝ මහජනගේ ධනෙ පාලනය කරන්න අයිතියක් නැහැ. ඡන්ද කියන්නේ ඒක. අපේ සල්ලි බලා ගන්න කට්ටිය අපි යවන්නේ. එහෙම යවන්නේ මහජනගේ බලයක් නැතිවට මහජනගේ සල්ලි පාලනය කරන්න බෑ. ඒ හොරු, ඒ දූෂිතයෝ. එහෙනම් මොකක් තියන්නේ? අයිති නැති බලයක්, නීත්‍යානුකූල නැති බලයක්, විවස්ථානුකූල නැති බලයක්, බහණ්ඩාගාරයේ සල්ලි හොරෙක් අල්ලගෙන ඉන්නවා. දැන් මොකද කරන්න? හොරා එලවන්න පාරට එන්න. අපි තමුන් වහන්සේලට සැලසුම් කරලා දිනේ කියන්නම්. එදාට පාරට බයින් ලැස්සෙමු. එදාට ලැස්සෙමු. මේ 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 විකෘති දේශපාලනය නතර කරන්න ඕන. ඒගොල්ලෝ හැමදාම දේශපාලන කියලා හිතාගත්තේ මොකද්ද? රාජපක්ෂගේ අතින් රනිල් වික්‍රමසිංහට බලය එනවා. රනිල් වික්‍රමසිංහගේ අතින්
Raja Paksalata Balahino. Ranil Raja Paksala Athin Sajithlata Balahino. Egalo hitan hiti ehema thamai balaya kiyanne. Ranil balaya gannawa, athi tarang horakan karanawa, maajara gana dane naasthi karanawa, majara jeevithayak gatha karanawa, neda janathawa gana nohithana jeevithayak gatha karanawa. Ranilata viruddhawa aayi Mahinda giyena. Mahinda e wadeema karanawa. Meka hari lassanta egalo karagena aawa kaalantharaya thissey. Egalo hitiya prashnayak ne. ජනතාවට මොන විනය කෙටුවොත් ප්‍රශ්නයක් නැහැ. ජනතාවට මොන හිණේ ගැහුවත් ප්‍රශ්නයක් නැහැ. එයා නැත්තම් හරිය. මහින්ද නැත්තම් රනිල්. රනිල් නැත්තම් මහින්ද. දෙන්නම නැත්තම් සජිත්. ඔහොම තමයි දාම්පත තිබ්බේ බල දාම්පත. ඉතින් ඒගොල්ලෝ ජනතාව ගැන කල්පනා කරන්නේ නැතුව, රට ගැන කල්පනා කරන්නේ නැතුව, ඒගොල්ලෝ කරන්න පුළුවන් ඔක්කොම සෙල්ලම් කරා මතක තබා ගන්න. නැත්තම් ඔයගොල්ලෝ හිතන්න මම අහන්නේ කරි. කොවිඩ් වසංගතේ වෙලාවේ Siranti Raja Paksai, Mahinda Raja Paksai, daruwa gihilla, ragar gehuwa. Janathawa ispirithala wala merenawa. Siranti, vedikaye waadi vela, putha ragar gahanakata appudi gahanawa. Janathawa gena abamal ronaka tetamanayak thibbene. Egalu hituwa, mewa me widiyata kelawara wenna thi wei kiyala. Mahinda Raja Paksha, neda janathawa visala peedinakata patthala thibuna. Dollar hegiyak thibuna. Wenama guwan yana aragena. Tirupati wandinna higher එකකට ගුවන් යාන අර ගමේ ඇයට higher එකකට 3 wheel එකක් කරගෙන යන්න ස්පිරිතාලට යන්න විදියක් නැතිල් නේ ජනතාවට නේද තමන්ගේ අම්මා ලෙඩ වෙලා 3 wheel එකක් කරගෙන ස්පිරිතාලට යන්න විදියක් නැ 3 wheel එකේ තෙල් නැ අගමැති ගුවන් යාන අරගෙන ගියා තිරුපති වලට ඒගොල්ලෝ තමයි ජනතාව මේ ඔක්කොම දරාගනී කියලා එහෙමයි ඒගොල්ලෝ හිතුවේ ඒගොල්ලෝ හැමදාම බලාගෙන හිටියේ එහෙම ඊට පස්සේ මොකද කරේ ඊළඟ ගියා ඉතාලිය Mulu Paulo magia Itali, muka ada Parisan sama mulu kematan lagi lah. Dolar neti belau. Merata pura highway kat, hari Inggris ya pette, mulu galat iya nama. Merata pura highway kat mulu galat ibe online zoom miki. Itali ya nama, wenama gua ni anak agen. Egalu itu aja nata, mau kamu orang na, wandi batte kaya mungkin jiwa tegila, jiwa saikila. Hebat jantan awa. Terung gatta, awati una, biasanya dekka, parata awa. Ini saya kalau hamad amat kalpana kare, tamangge ati nganit kena atat, yalu mitra ngatran me balay maru ekila, hebe eka vena suna. Muka dilatin. Lankawa palaveni wata awat, udah itu dusita prabu palanti palanti, dusita prabu palani, itihasa palaveni wata awat. ජනතාවගේ අතට බලය මාරු වෙන සංඥාවක් ඇවිල්ලා තියෙනවා මේ වේදිකාවේ ඉන්නේ අය අපේ ජයවර්ධන සහෝදර ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සභාපතිට වැඩ කරා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දේව සංස්ථාවේ යන්ත්‍රෝපකරණ අංශයේ ප්‍රධාන කළමනාකරුවෙකුට වැඩ කරා ඔක්කොම පැත්තකින් දාලා මොනරාගල අම්මා තාත්තා විඳින දුක දැකලා මේක වෙනස් කරන්න කියලා මේ වේදිකාවට ගොඩ වෙලා කාලාන්තර ඇතුළත පුූර්ණ කාලෙ වැඩ කරනවා අපි අජිත් සහෝදර අපිත් එක්ක එකට විශ්වවිද්‍යාලේ එකට කිව්වට මට වඩා පහල නැත්තම් මේ තරුණ සෝදරි හරි ඉතින් මේ පැත්තක ඉඳලා මේ දේශපාලනට අවිලා තියෙනවා මේ වේදිකාවෙන් අපේ රවි සෝදර මේ ඔක්කොමල එහෙමයි චතුරංග මම හිතන්නේ ඔයගොල්ලෝ දැක්කහම නිකන් චතුරංග සෝදරා දැක්කම මොකද හිතෙන්නේ ලාබාල කොළු ගැටයක් කියලා හිතෙනවා හැබැයි මතක තියාගන්න රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරු එමෙ ඉතාමත් තරුණ නායකයෝ මොකටද මේ වේදිකාවට ගොඩ වෙන්නේ මොකක් වෙනුවෙන්ද මේ පාලක කණ්ඩායමක් නේද මෙරට විනාශ කරමින් තිබෙනවා අපේ කතිකාචාර්ය ලහිරු නවීන්ද්‍ර සෝදරයා නේද විශ්වවිද්‍යාලේ හොඳ වැටුපක් කරගෙන තාමත් තමන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු කරගෙන ලෝකේ හොඳ රටකට ගිහිල්ලා තවත් වැඩිපුර අධ්‍යාපන හදාරලා පවුලත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කට්ටිය මොකද මේ ඇවිල්ලා කියන්නේ මොකද මේ කියන්නේ මේ පාලකයන් දීර්ඝ කාලයක් මේ දූෂිත පවුල් කණ්ඩායමක් අපේ රට පාලනය කරා walau hatarai, horogolla walau gua, bandar naya kemahatya, Sirimao, Chandrika, aurdu visi atak biter, botole walau gua, DS Senan naya ke, Dudley Senan naya ke, Kollupitiya walau gua, JR Jayawardena, Ranil Vikram Singh, Metabulana walau gua, Mahinda Rajapaksha, Gotabaya Rajapaksha, aurdu 75 ke Indah Singh. Aurdu 75 kata benda medical akmerata pahlawan kelatih ini Paul Hatarai.
Egalah Prabu Paul. Egalah yang manusia berdekaran ni. Yang ke siya ke manusia berdekar pun tidak matamai. Gamia gamia, gamia gamia. Walau uha mepar ini kota. Itu tua yang karen orang orang kanu orang bahindo na. Ema egalah hitan ni. Gamia gamin jiwa tendo na. Gamia kanto, taman tu orang bela wak. Yahana takkan dapulang kita matamai. Megalah kalpana karan. Ema me Prabu Paul. Apa rata saman ni gamia, yatat kerana jiwa tu ni. Ugal eti taran sinema kruti dekala tino, eti taran pot dekala tino, eti taran sejarah sekiola tino. Ni Prabu Paul lalat ibu manusikat tu ya. Gamia tamang kita waktu hal ekwitera. Ya ta kanta orang daru orang genngan pulang getera. Ida kadang ukur tamaya tahi ti. Gatane kerana pulua. Mihi mati ibu langkau. Tamate Prabu manusikat tu megalu ini. Rani Wickrama Singh lah kena Prabu manusia ini, saman yang jenaya ke, suanda, ganda, eva kiswa terenati naikyo, ni kaya, ni kalau himaya, ni kalau udah innaaya, ini salangka palem ini watau ata, merata palne kerap udah, dusita Prabu palane king, saman yang jenata wapi, apa jawaran saudara, apa rawi saudara, apa ajitla, apa saudara, meokkama tamunan sila saman yang gambala minisu. Mata dia kan? An me miniswatar balai maruino. An ne ekat tamai yakameti. Ekat tamai chandeti ana tataman ni. Ehi gula arya gengatim me ar latar awana chandeshur sur. Ayah pekilen ni. Me pekilen ni egolange pantieng. Egolange Paul palaneng. Rata potu jana tawatar balai maruin dahdan ni. Mar tu namminda tiyan namukat. Uda pantie esita pahala pantie ata. Dusita Prabu Paul Laling, bodoh jantan awak yang balaya, maru yang dina tamai, mar tu masa namanya, orang nak tamai kaisa kawan ni, hebat api lesiumu, api, ni deh, kekin nari, kokin nari, macam diganu, ni deh, oh ne akad macam diganu les, ina macam di lakukan mana sapi hati keram, mar tu masa namanya ni dah, Lanka sejarah. Itihas katanya canda bot mecanda pariwartan ikram, mevena saya tikram, tamun asila danna, mehiti dia hawa mukini, kau tu, sahseendr, inno de, mata kada, ekal apa monaraga lammala tatala pau, sahseendr jekka muka dekiwe, rosa partai kiwa, kiwa, duke be kiwa, he matamai ekal lo, apa amma tatata ke daruat, ipade nekut rosa partai, nanti. Roh sepatutnya hari yang mengahar velakne, untuk sahuk sevekne, ipadena korang pimpatan ibu daruwa, muka tu winni, ekai bilati, hebei guli mana bi, pimpatan ibu, roh sepatutnya duki beku, jambu gini wagi, mata mata gini kan, har kodeng ekalu, ekalu me udah katia mata kita bagan, samaan ye purwasiam, tamangge payat payagan du villa teramat watin netiye, mata mata kai Jantawa ke pesan godak gila tu puna dukkya nabili kiyala sasendra gawat. Nanti rasa application purola tu puna. Ane application ni ke purwono godu tarunya. Kandulu peri peri. Nanti rasa wa hambu ikil application ni ke purwono. Hambu ne koyend. Koyend hambu ne. Sini factory kunu godi. Mata kada. Hemai. Ogol application ni ke bar dina rasa apalagi. Sasendra. E rasa kole orang gila dana koyda. Sini factory kunu godi. Hemai. Aum deh mana? Di mihmaya, ogolang naik ke itu? Egolak kawa dawat to ogolak salak lelak baca lekari naya, gam mulai na gemiya kere, awang kawa, adarin, kita mana sahita wa, megolang ta jiwitya kona, niatu megolat, ane kaya ta wagem, winongote, satu ta, aharvela, gea, daruan ta diapane, ona kila kalpana karamin sunewei, mihmahitiye, insape ratu nawa palane kona mana wagem palane adda, janata wadi palane. Hema amma taat tak kira kuda ma, hema daur daruwek pun daruwek kuda ma, hema tarunye tarunye kuda ma, meraite tamangge jiwita kali aturasa, honda niwahana, honda adiapan ya, honda saukke seva, honda adaya marga, manusik nida hasatena, rata khada nonne dapi, me gammala pe khanta mandi habalan, muna satu rata jiwite tien, mukawat ne, bata tambanwa, redi hodanwa. Beri puri mana? Pahat itu ter negitno, ujian dapat angkarno,
ujilah ibu rumah hatta ini kota, ilang dah hati ter, etik ho dana, itu pas ridio dana patangkan no, ilang ekat ibu ter dawal ujian duty patangkan no, etik ibu rumah no, itu pas si, ni de, itu pas tiga orang gue etik akar hemi atau patu galas sudah karno, ilang hatta tu ujian patangkan no, atat tu ujian no, atahamat, nanti kelab bal no, nama itu ni dah gan no, okan ibu jiwiti, okan ibu jiwiti amat kata bagan no. Mona jiwitnya ada tiennya mata kata bagan. Meita wadah loko jiwitnya tiennya maaf itu. Potap-potap kiyawan, gita krasamidin, citra patiya balan, nantiya balan, paule ekko mekati vela, hotel ekade gila kemeh vela kalend, paule ekko mekati vela, neda, eka kemeh mesi wadi vela, adu matara me rey kemeh vela gan, eba jiwitnya kapita unnet, api minissu, api sattu nemei, neda. Apitnya hamba bela muka tu ni, aneka agi ada reyono, aneka agi album bel mohon, aneka agi sinia sohono, ekatamai minisu kian ni, ada reyakne, tetaman reyakne, aneka agi garukiri makne, aneka agi filigeri makne, apit minisu nevei, meka ini palok apit urumak alatine jiwitaya, hebe egolan deh mana nevei matagat bagan, egolan deh mana nevei, aduh, ini samang egolan deh kian ni. Apa rata aneka vidya dukkha domana san lakvela tira me rata samanya janathawage minissunta meita wada honda jeevithayak ona api vindina dukkha api vinda api amma taathaye dukkha vindimin tiyenawa api me welaya wagakimak tiyenawa ape daruwanta e dukkha atpath novena samajayak nirmanaya karanna jathika janabalawayage aragena tiyananne wagakima sama purawasyakotama honda jeevithayak satuta Mune hina matiena, aneka agi adar elengkat itu matiena, manusia bendi matiena, garu kiri matiena, filikeni matiena, minis semua kapita ona. Ini mana tu jiwa tenen puluan tu, jiwa tenen ber, ini sapi era tahadamu. Mei pariwarta nekaran, martu masa nama ini dah, tamun nasi la gamai chanda peti, wedding mac chanda pramanya, mali mato purwala dini. Ranil mitra tataman neikiladanu. Ranil Wickremesinghe janawara makne, pohuttu ada janawara makne. Hebei apa ini ke desa panen ada sa? Ini ke likita apa gawane? Maret masa namun ini dah candi. Dahavin dah likita kolaya kapita din. Ranil, janamatiya, bindu ada tikak kudi. Bindu apa binne? Minyak inno ni? Hahaha, ini. Kerana bindu ada tikak kudi. Pohuttu, ayat wala cutta kudi. Muka dekian. Ah, ini betul, sorry, right. Udin makau tu, mali mawa. Orang noya kadal asyik atar dina pita. Api me monara agal, pradesh sabah dahaya me jiwat tena. Api amban atar atar saudara saudara ngilla hitinne. Martu masa dahaya ni dah, orang noya kadal asyik apita dina. Muka tu kian de? Eh, ati atar. Ila kamu tu keran de? Parlimen itu tapi anama, presiden rana tunggu, oya pohotu ini ada, janata main kemat, ambit, belajar ini ada, agamati, dinas kunwar dana, oya ata, kohamat kemat ini apa, janata apa, maharagwin di lati no, ini sa karuna akarlami parlimen itu suruh arin, eh inda make impasse parlimen itu suruh arin. Mei Maret masa nama ini dah, laba ganah dewenta jayakrani, ia asiruadiya, ia jayakrani atmata parlimen tu, wisru warnawa parlimen tu balay, mali mawa, mei kadulla panimna, mei kadulla panimna, kalaweve wan durutu eriya wageta mai mahakandi, mata kati agan, ned. Mee chandem payne kotama goda khoru pani chande illanda tinne samalaya api genna ganna krama dannawa igena bay wenna pa igena bay wenna pa na palat pana chandem airport ekak wahanne giipu awai maha chandem giimu ilanga palat sabhawa pradesh sabha ape athe parliament ape athe dan parliament ape ranil janadhipati mokada karanne Ekal yumai lian ni, oya at chandedi la net,
මේ රටේ ජනතාව. ඔයාට ඡන්දේ දීලා ඉන්නේ පාර්ලිමේන්තු 134. අන්න පහුගිය ඡන්දෙන් 134 ගෙදර. ඔයා ඉන්න එක කැතයි නේද? ඔච්චරයි. ඔච්චරයි. ඔච්චරයි මතක තියාගන්න. ඒ නිසා මේ ජාතික ජන බලවේගයේ දේශපාලනේ මේ නිකන් සෙල්ලම් කරනව නෙවෙයි. අපි දේශපාලන සිටියම තිතට එළලා තියෙන්නේ. නිසා මේ වසර කියන්නේ මොකද්ද? මේ වසර තමයි ලංකා ඉතිහාසයේ දෙවැන්තම දේශපාලන බලපෑරලිය සිද්ධ වෙන වසර. ඒක ආරම්භය මොකද්ද? මේ පළාත් පාලන ඡන්දය. ඒ පියවර ගන්න කොහමද? පළාත් පාලන ඡන්දේ වැඩිම ඡන්ද ප්‍රමාණය ශක්තිමත්ම ඡන්ද ප්‍රමාණය මාලිමාවට දීලා. බාගෙට දෙන්න එපා හොඳේ. බාගෙට දෙන්න එපා. මේ ළඟදි මරු වැඩක් වුණා ගල්ගමුවේ සම්පකර ඡන්දෙ. ගල්ගමුවේ ප්‍රාදේශ සභා සම්පකර ඡන්දෙට මාලිමාවේ අපිත් ඉල්ලුවා. පොහොට්ටුවත් ඉල්ලුවා. UNP ඉල්ලුවා. සජබෙත් ඉල්ලුවා. ශ්‍රී ලංකා එකත් ඉල්ලුවා. සම්පකර ඡන්ද ඉවර වෙනකොට මහා සභාවේ වැඩි ගාන අපින් ආවා. අපි තමයි උඩින් මෙහෙදී. අනෙක් හතරම අපිට වඩා යටි. දැන් තමුන්වහන්සේලා දන්නවා මහා සභාව රැස් කළා තමයි අධ්‍යක්ෂ මණ්ඩලය තෝරන්නේ. දැන් මහා සභාව රැස් කරා අධ්‍යක්ෂ මණ්ඩලය තෝරන්න. එතකොට මොකද කරේ? හර හතර දෙනාම එකට එකතු වුණා. එකතු වෙලා දැම්ම එක අධ්‍යක්ෂ මණ්ඩල ලිස්ට් එකක්. අපි දැම්ම තව ලිස්ට් එකක්. දැන් සම්පකාර ඡන්ද පත්‍රිකාවේ ලකුණු ගොඩයි. හැබැයි මහා සභාවේ ලකුණු දෙකයි. හතරම එකට අපි වෙනම. මොකද උනේ? ගල්ගමුවේ ජනතාව ඡන්දෙ දීලා තිබ්බා හතරම එකතු වුණත් ඊට වඩා වැඩියෙන් අපිට. වැඩේ ඉවරයි. ඒ නිසා මේ ඡන්ද පත්‍රිකාව අතට ගත්තට ලකුණු ගොඩක් පෙනුනට පැති ගොඩක් නෑ. පැති තියෙන්නේ දෙකයි. අනිත් ඔක්කොම එකට එකතු වෙනවා. ඒකට එරෙහිව තියෙන්නේ මාලිමාව විතරයි. දැන් මොන වේශයෙන් ආවා? ඡන්ද පත්‍රිකාවේ දැන් තියෙන පැති දෙකයි. එකක් හොරකම් කරන පැත්ත, හොරු රකින්න පැත්ත නේද? අනික හොරකම නතර කරන පැත්ත, හොරාකාරපු දීපල පවර ගන්න පැත්ත, හොරුන්ට දඬුවම් දෙන පැත්ත. ඔතරයි. කොයි පැත්තද තෝරගන්නේ? ඔතරයි තියෙන්නේ. හොරෙක්ම ඕනෑ කර තිබේ නම් පරණ. ඕනද තිබුණ? ඕනද? ඕනද? තව මදිද? නිකන් තව සැරයක් නෑනේ. ඇති දැන්. දැන් හොඳටම ඇති. නේද? එද ඒ පැත්ත පරාද කරන්න ඕන. අපි තමුන්වහන්සේලා සා ඔව්. මේ කරපු අපරාධ සුළුපටු අපරාධයක් නෙමෙයි. මතක තබා ගන්න. අපේ ගොවීන් පාළු කරා. ඉස්පිරිතාලේ බෙහෙත් පැත්ත නැති කරා. අද කැලේ රම්බු කළ කියනවා. ඔපරේෂන් එකක් කරගන්නව නම් අත්‍යවශ්‍ය ඔපරේෂන් විතරයි. ඒක අවශ්‍ය නැති කැලේ කැපේ කවුද? කවුරුවත් ගිල අවශ්‍ය නැති කැලේ කැපුවද? සෞඛ්‍යමතිය කියන මොකද අත්‍යවශ්‍ය ඔපරේෂන් විතරයි. ඒක නෙවෙයි අපි නිකන් විනෝදෙට කැලේ කපා ගන්න නැගි. මෙහෙමනේ හිතන්නේ. හරිද? මොකද්ද මේ රටපත් කරපු තැන? බෙහෙත් පැත්ත නැහැ. බෙහෙත් පැත්ත නැතුව ඉස්පිරිතාලේ අපේ අම්මා තාත්තා වෙවුල මියදෙනවා. හරිය මං ආහාර වේලක් නැහැ. ගැබිණි අම්මට ආහාර වේලක් නැහැ. ඉස්කෝලේ යන දරුවගේ අභ්‍යාස පොත මුද්‍රණය කරගන්න කඩදාසි නැහැ. ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කරන්න කඩදාසි නැහැ. නේද? රෝකෙට ණය ගෙවා ගන්න බැරි රටක්. රටේ සම්පත් විකුණන රටක්. ජලාශ ටික විකුණනවා. බලාගාර ටික විකුණනවා. වෙරළ තීරය විකුණනවා. සියල්ල විකුණන රටක්. ඔන්න පාලක අපිට නිරුම කරපු උරුමය. එනසම මේගොල්ලෝ සාපරාධී අපරාධකාරී. මේ රටටත් මේ රටේ ජනතාවට කරපු වින්නැය සුළුපටු නෙවෙයි. නේද? එනිසා තමුන්වහන්සේලා කේන්ති සාධාරණයි. එමෙ කේන්තියක් තියෙන්න ඕන. හැබැයි කේන්තියක් තිබ්බ කියලා ගල් කැටයක්වත් අතින් ගන්න එපා. ඒක තමයි යාට ඕනා. අපි ගල් කැටයක්වත් අතින් ගන්න. අපි ඡන්ද පත්‍රිකාවෙන් වැඩේ කරනවා. ආණ්ඩුව ගත්තාම නීතියෙන් වැඩේ කරනවා. බය වෙන්න එපා. හරිද? ඒ වැඩ කරන්න අපි එකතු වෙමු. නේද? මෙතන ඉන්න මේ දහස් සංඛ්‍යාත ඕගොල්ලෝ ඔගලගේ ප්‍රාදේශ සභාව ඇතුලේ ඥාතීන්ට කතා කරලා හිතවතුන්ට කතා කරලා තව පොරබදන්න. මොකද මේ වැඩේ කරන්න ගම් බිම් අපි ඔක්කොම එකතු වෙන්න ඕන. මේ රට හදන්නෙත් එහෙමයි.
මේක ආණ්ඩුව හදනව විතරක් නෙමෙයි අපි ඔක්කොම එකතු වෙන්න ඕන. අපි තමුන්වහන්සේට ඒ ආදර්ශ දෙන්න. අපි මේ රට හදන්න ආපු නායකයෝ බව පෙන්වන්න. පටන් ගන්න කොතනින්ද? මන්ත්‍රීගේ විශ්‍රාමයට පහෝසි ආදර්ශ දෙන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීලා දෙන වාහන පර්මිට් එක නතර කරනවා ආදර්ශ දෙන්න. ඇමතිවරුන්ට දෙන ගෙවල් නතර කරනවා ආදර්ශ දෙන්න. ඇමතිවරුන්ගේ ලයිට් බිල වතුර බිල වාහන පෝලින් දෙන එක නතර කරන්න. ජනාධිපතිතුමාගේ විශ්‍රාම වැටුප නතර කරනවා. හිටපු ජනාධිපතිතුරු බලා ගන්න එක. දැන් හේම ප්‍රේමදාස මහත්තයා නැතුනේ 93. දැන් 7යි මෙතන 23 අවුරුදු 30ක්. අවුරුදු 30ක් ගෙදර ආණ්ඩුවේ, කන්නේ ආණ්ඩුවේ, වාහන ආණ්ඩුවේ, ආරක්ෂා ආණ්ඩුවේ, මහජනගේ ධනය අවුරුදු 30ක් නතර කරනවා. ලක්ෂ චන්ද්‍රික කුමාරතුංග එයා නිදහස් චතුරස්ස ගාව ටොරින්ටන් මාවතේ එයා රිතන ලොකුම ගෙදර තමයි චන්ද්‍රිකා ඉන්නේ. ආණ්ඩුවේ ගෙදර එයාගේ ගෙදර කුලියට දීලා ගෙදර ආණ්ඩුවේ ආරක්ෂා ආණ්ඩුවේ ආහාර පාන ආණ්ඩුවේ මොකද මේ කරන්නේ? නතර කරනවා. මෛත්‍රීපාල සිරිසේන මිනිහා මරුමේ ජනාධිපති වෙලා යන්න කලින්ම ගේ පදිංචි වුණා. පදිංචිලා කිව්වා මම මේකෙම හිටපු එකේ විශ්‍රාම කාලෙත් මේකෙම ඉන්නම් කියලා. කෝටි 800යි. වෙලාවට අධිකරණ ගිහලා නඩුවක් දැම්මා. ඒ නඩුවෙන් කිව්වා මෛත්‍රී ඔය ගේ යන්න කියලා. ලැජ්ජයි උසාවි වලින් ගෙවල් වේලෙට දැම්මේ. හරිද? 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 කවුද අර නිලධාරිය එන්නේ ගෙවල් වලින් ඉඳලා දාන්න. පිස්කල් ලැබිලා. හරි. මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ ගෙදර හිටියේ. උසාවියෙන් පිස්කල් ලැබිලා තමයි ගෙයෙන් එළියට දැම්මේ. ඔව්. ජනාධිපතිවරු. ලැජ්ජා වෙන්න ඕන මේ ආකු. ඊට පස්සේ ලබා ආණ්ඩුවේ ගෙදරකට ගියා. ඒකක් ගන්නවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති අගමැතිින්ද කාලේ අගමැති හිටියා හැටියට හිටියා අරලිය ගහ මන්ත්‍රී හිටපු ජනාධිපති හැටියට හිටියා කොබ්බ කඩුවේ තව ගෙදර එක ශරීරයයි ගෙවල් දෙකක් අගමැති මහින්ද අරලිය ගහ මන්ත්‍රී හිටපු ජනාධිපති කොබ්බ කඩුවේ ගෙදර දැන් අගමැතිකම නැති වුණා කොබ්බ කඩුවේ ගෙදරට ආවේ නැහැ වෙන ගෙදරකට ගියා වෙන ගෙදරකට ගිහිල්ලා කොබ්බ කඩුව මාවතේ තැනක අලුත් වැඩියා කරා කීයද කෝටි 35යි අලුත් වැඩියා හොඳයි මේවා ඔක්කොම පවර්ලා ලෝකේ ධන කුවේරයන් ගෙන්න ගන්න පුළුවන් ධන කුවේර සුද්ධෝ ගෙන්න ගන්න පුළුවන් සංචාරක මධ්‍යස්ථාන බවට පත් කරනවා එහෙමයි වෙනද ගෙනලා අපි ඔයගලන්ට පෙන්වන්න මෙන්න ආණ්ඩුවක් හදලා තියෙනවා මෙරට හදන්න ලෑස්ති ආණ්ඩුවක් ලෑස්ති නැද ඔයගොල්ලෝ එතකොට වැඩියෙන් වගා කරන්න පටන් ගමු යල මහ දෙකන් අස්සන් දාන්න පටන් ගමු අතරමැද කන්නක් වගා කරන්න පටන් ගමු ගොවි ජනතාව හිමිදිරිය ගිහිල්ලා වගා බිම් අස්සද්දමු දීවර ජනතාව මුහුදට ගිහිල්ලා මාළු ටික අල්ලමු තරුණ තරුණියන් නව කර්මාන්තයක් පටන් ගමු අධ්‍යාපනයේ නව පරිවර්තනයක් ඇති කරගමු අපේ හාමුදුරන් වහන්සේලා මෙරටේ සාමකාමීත්වය පිළිබඳව සාධාරණත්වය පිළිබඳව ආදරය ලෙංගතුකම අවංකභාවය පිළිබඳව දේශනාවන් පවත්වමු රටම මහා පිබිදීමකට ගෙමු අන්න ඒක ගේනවා මේ කඩා වැටිච්ච රට ගොඩ ගන්න නම් රට මහා යෝධ පිබිදීමකට ගේන්න ඕන යෝධ පිබිදීමකට හැම අස්සක් තුල්ලක් නැරම ජීවත් වෙන හැම ජනයාගේම මුවින් පිට වෙන්නේ අපි මේ රට ගොඩ නගන්න මම මගේ දායකත්වය අපි මේ රට හදනවා ගොවිය හැටියට මම කුඹුර වැඩ කරන්න අපි මේ රට ගොඩ නගනවා තරුණයා හැටියට මම කර්මාන්ත වැඩ කරන්න අපි මේ රට ගොඩ නගනවා ගුරුවරයා හැටියට මම දරුවන්ට උගන්වන්න අපි මේ රට ගොඩනගනවා දොස්තර මහත්තයා හැටියට ණය නොවන සමාජයක් හදන්න අපි මේ රට ගොඩනගනවා අපි හාමුදුරන් වහන්සේලා හැටියට යහපත් සමාජයක් නිර්මාණය කරන්න දේශනා කරන්න මුළු සමාජම යහපත් පිබිදීමක් අන්න එහෙම අවුරුද්දක් දෙකක් මේ රට පුබුද්දමු මොකද කියන්නේ අපරාධකාරයන්ට දඬුවම් දෙන දූෂිතයන්ට දඬුවම් දෙන පොලිසිය මහත්තයාගේ තමන්ගේ තරුවේ තමන්ගේ පටියේ තමන්ගේ යුනිෆෝම් එකේ ගෞරවයේ සිට රාජකාරිය කරන්න පුළුවන් රටක් අපි හදනවා මතක තබා ගන්න. එහෙම නැතුව මේ රට දිනු කරන්න බෑ. මේක පතුලටම කඩා වැටලා තියෙන්නේ. තව වෙන්න දෙයක් නැහැ මේ රටට. මේ රට ගොඩනගන්න තියෙන්නේ අපි ඔක්කොම සාමූහික පොරබදලා. අන්නේ සාමූහික පොරබදන ආණ්ඩුව අපි හදනවා.
මේ වෙල්ලස් යක් තිබුණු වෙල්ලස් නැවත පුරන් කුඹුරු අස්සද්දලා ගොවි ජනතාවගේ අටකොට පුරවන නව යුගයක් නිර්මාණය කරන ආණ්ඩුවක් අපි හදමු ඒ වෙනුවෙන් තමුන්නාන්සලා එකතු වෙමු පෙරටමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා භූමි ස්තුති හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා